යි බෝවන් ස්වාදග රෝපානී රාත්‍රීනවය ඇතිහ ප්‍රධාන සිංහල පුවත්විකාශය. ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතිී සිරස් තලවෙත. රටම අඳුරු කළ විදුලි අර්බුදයෙන් සියල්ට හැත්තෑ පහක් නිමයි. ඉදිරි පැය කිහිපේදී රටම ජතාතත් පේට. කෙරවල පිටියෙන් විදුලිය ඇන හිටියේ කොහොමද ඇත්ත ස්වාගන්න කමිටුවකුත්. සබහ නායකකම ඇමති දිනේෂ්ට ආඩු පක්ෂය සංවිධහන කිරීමේ වගකීම ඇමති ජොන්ස්ටන්ට දව රැකයාලාබිහින්ට රාජ්‍ය පෞද්ගලික ද්‍යංශයෙන්මමනා පුහුන්වක් දෙන්න ජනපති සූදානමින් ජාතික පාසල් ගණන දහසක් දක්වා ඉහල නංවන්න ඇමති ජL බැඩ අරමයි ඉදිරි වසර පහේදී වෙට අෞෂද අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමේ සැලැස්මක් ආණ්ඩුවට විරුද්ධවෙන්න ගිය දකුණු කොරයානුවන් තුන් සය පහළවකටම කොරෝණාව දැන්දේශය පවාත් දෙවන පුරාසිද වූ හදිසි විදුලිබිඳවටීම මේ වනුවිට සියට හැත්තෑපාකින් පමණ යත තත්ත්වයට පත් කර තිබෙනවා. விதுல சப்பயு முழு முனின்மை அතාවයට பත්கிறරීම இදිரிப்பෑ கிහිප දී සිදුකරීමටයි කටச்சுதாඇத்தி.மேත්‍ර சிද්ධියහ සම්ம்பந்தேன் சுவாபலීමට கමட்டுුවக் பත්க்க சு, அமா්‍ය டலஸ் அலாப்பிமමහතා அமாத்தி්‍යශலே கමරයට උපදෙශලබාදී තිබෙනවා. අද දහල් ොහයිතේයටට පමන දිවයින පුරා මෙමහදිසිවිදුල ිඳවවැටීම දනනා. කෙරවල පිටිය ග්‍රට පොේ විදුල සම් ප්‍රේෂන පදධතිී හටක දොෂයක් හතුවෙන් මතත්ව ඇතිවූ බව විදුලබල අම්‍යශ සඳහන් කලා. කෙසේ වෙත් මතත්වේ නිසා නිවාස්වල ජනතාව මෙන්න ව්‍යාපාරකයන්ද පවස්ථාව රසකට මහුණ දුන්නා. මෙ සම්න්දයෙන් ස්බලීමට අමක දලස් අලපෙරු මහතා අද පස්වුවේ විදුල්ලබල මඩේ ප්‍රාන ෙහොමත්ද්‍යස්ථාන වෙත පැමිනිිය. එම අවස්ථාව දීමම කටලු සම්බන්ධයෙන් එමහතා මෙලෙසා දහස් පල කලා. කැරවල්ල පිට ආශිතව සිවෙච්ච ගැටලුවක් තමයි නමුත් අපේ ඉනිනිවංශය ජේෂන නිල්ලධාරී සල මෙන් ජෙනරන් ්‍රේචායිෙන් විසාල කැපකරි මක්රන වෙලාේ ඔවන් ැඩියුව විශවාසතියන මතත්ව තවපෑ කීපයෙදදි සමය කරන්න පුනමක් ලබේගේලා ම පුද්ලිකව විශවා කරන මෙත කිසිදු කඩා පල්කාර ්‍රයක්ක්තින කියලා කිසි මතරතුරක් ලබන මේනි දෙ ෙදස් දාසිදත් වෙලාතිනවසන් වශෙන්. අපට ඉතාම දක්ෂ නිිනිෙරුරන් පරිසක්ඉන්න ආතිනයක් මේක. මේ නිලධාරින් මං විශාස් කරනවා මේක තමන කරන කට. කරයි කියලා අද දවසල ඉස්තරශ බරපතර කාරණ අද ේගන්තුමේ මේක. ඔු බරපතලයි මෙේ නොවීමට ඉදියේද කොමට කටයුතු කරන කෙනෙකත් අපි මේ සගම බලනො සිිස්ටම එකේ මොක කරිදෝෂයක් නිසාවෙච්ච දෙයක් කියලා හිතන්නේ. නමුත් පරිීක්ෂණයක් කිරීමට ගරුවයමත්තුමාට ඉල්ලිමක් කරා. දි මු දවේ දු බල ඇන හිටිනිසා ද්ත්ව ඇතත්ව හමේ ජලය බෙද හරීම කටයුතුද අඩාලී ඇති බව ජාතික දල සපාදනහා ජලාප පවාන ම්ඩලේය පවසනවා විදුලි සැපියුම අතත්වට පත්වීමෙන් පසුවද ජලසපියවම අතත්වල පත්කිරීමට පැහතරක පමණ කායක් ගත වුණ ඇත බයි එම ම්ඩලේ පවසන්නේ. මෙය අතර මාර්ග සංඥා ක්‍රාත්මක නවීම හැතුවෙන් කොළඹ මාර්ග කියපේක හතවාහන තදබ දෙයක් අද දහල් සිට පස්සවරුව දක්වාම පැවති ආකාරයද දකගතහැකිබුණා. ෝති තත්ව ම ඉදන්න ලබා ැනීමට විශාල පරිසක් පැමණීම හෙතුවෙන් ඉන්ද හල්වල තවදයක් ඇතිවන ආකාරය පස්වරුවේද දකනට ලැකුණා. මෙම විදුල ඇනිෙහිීම සම්න්ධය ස් බැලිසඳ හ කමිටුුවක් පත්කිරීමට කටයතුළ බව අමාත දැෙස් අලපිෙනු මහතා අපකළ ඉමසීමකදී ප්‍රකාශ කලාා. අනපේක්ෂිට හදිසී විදුලි බිඳවැටීමෙන් පීඩාවට පත්ච්ච. සහෝදර ජනතාවට ඉදිලබල විශවාාර අමාත්‍යරෂයෙන් කනගාතුව පලකිරීම අද දවස මගේ පළමු වගකීම බට පත්තෙනවා. මම පෞද්ධලකුම නික්ෂණය කරා ජාතික සම්පේෂණ පාලක පද්තිය ඇතුළේ කොහොමද මේක කරමනාරනය වෙන්නේ මොකද ගැටලුව කියලා අපපේ ඉනිවරම් ඉතාම ප්‍රසංසනය උත්සාහක නිලෙනවා මහාවාහා මේ කටිතු නිරවල් කරගන්න. පයි लेෙකම්තුමට පදෙස්තුන්නා හම කමිටුවක් පත් කරන්න සතතියක් ඇතුළත එකතු වාතා පල ලබාදන කටුතු කරන්නේ කියලන එකකතුමක් ෂණනිකව ක එකමට පත් කර හතු අහමාට පලමු කමිම්. ලබනංගරොද පෙර දත්ත අප දනගන්න පුළන් වෙයි මෙවැනි අනපේක්ෂත හදිසි බිල්ධ ගැටීමම් වලින් ජනීවිතයට ආර්ථිකයටට සමාජස්ථාරභයයට වෙන්න පුළන් ගැටළු රශක්කතියන පය වදගීම ඒ ෆාල්ලෙකර ගැනීමත් එවැනි තත්තක් ඇතිනවීමට වගබලා ගැනීම පූච ගළගඩත්ේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් තමන් පැහරගෙන ගොස් පහර දුන් බව පූච අරම්ිපොල රත්නසාර ස්වාමීන් වහන්සේ පවසනවා. ිහ පොලිසි පමිල්ලක් කරමින් උවහන්සේ සම්බන්ධයෙන් මාත්‍යයටද අදහස් පල කලා. ජාතිකල ඇත්තු මන්තදූරෙන් මම තමයි පාර්ලිමේන්තුයට යන්න කියන චෝදනාව මත, උද්‍ය ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවොත් වැලිසරගේ සමම්පෙරේ රහිමනැත්ත අපේ ජනබලපක්ෂයේ සභාපතිතුමාන්, අතුරගිරිය පෝරය කියන ප්‍රදේශේදි මං කොළම්ඹට එන අතරතු රදදි මාත්ම මිරෙක්වවෙච් අරෝශ්‍යි වන්ද සිල්වා පහැරරන හිල්ලා පිස්තෝලෙකින්මට පහර දුන්න මගේ හිසේ හුන්දානතරමේ තුවාල දක් නතිෙනවා එම තියාගන පහගගේ නමමනිදයින්දලා අද පාදර දෙක දක්වා ඔවුගේ බාරය තම හිටියේ දොස්සනි ඔවුන්මට කිව මගේ මිර ඔුගේ බාරයෙන් පැල්ල හිල්ලා පොලසි ප්‍රකාශය අදී තිබුණ නිර්වාසේ ප්‍රකාශය වත් කරගන්න මවත් පුළුවන්කෙලම යාලක මොකදමගේ ජීවිතය පිබඳවට අවිශවා ඇතියෙන් පොිසිය හිල්ලක. අනසාරහහාමුදුුව ඇතුළේ ක්ඩාමෙල්ලමට කිවවා මේක සමාජර දැම්මත්ෙමලු ාතියට සාසනයට නොකු නරක් වෙනවා එනිසා ඒක ඉවසන්න කියලා මමඒ පිියාරගෙන ගිහිල්ලා ඒ සළු සිදුවීම කැටියට සඳහන් කලා මම මගේ මිතුරා පොලසින් ගලා ගත්ත හැයි ඉන්පස්සේ දිගින්දිකට උන්හන් සේලාගේ බාය තමයිම තියාග හිටිය මගේ තුවාල් උත්සන්න වහහා පෞද්ගලික රහලට ඇතුල් කරලා රියයාන තුරක් කුණයි කියලා මම විසින් ප්‍රකාශයක් කරලා ප්‍රතිකාරගන්න ටේදුනා පෙරේද දවසේදී උන්න්නහන් සේලා මගේ ජංගමුදුරකථනය ගත්තා ඒක කහිපේක කලින් මටව රුද්ද. චායරූපගේ ඇතිබුණන දිිගේක මම සෙවකරතයන් හිටියමගේ අවශිතාවයක් නි. නමුත් ඒ චායරූපයහෙ මගේ ජංගම්දුරසනින් අරගන එවා. සමාජ ජාලවට දාලා මම කාන්තාවත් සමග කාමරයක ඉ්දි අහුනා කියලා ඒ මම අතුෘදහං වෙලා කියලා බොරු කියන්නේ කියලා ප්‍රකාශයයක් කරලා තිබුණචින් ඒත් එක්ළ ම තිීරණය කළලා ජතිය ශවාසනය කියලා රෙනකොට මාත්මගේ චරිතයත් මෙසිියල්දම විනාශයනවා එනිසා මමය අදෞදේ කාලේ එතනින් පැනලෑවිල් රක්ෂ සබඳ පශ් යක්තියනිසාහම පොිසිරග හිල්ලා ප්‍රකාශය අදදිීල අධිකරන වෛද්‍යෝ යායට තිරිපත්වීම සඳහා හල් ගතවීමට යන්න තමයි මේාවේ නවෙන පාර්ලිමේන්තුවේ සභානායකවරයාලෙස අමාත්‍ය දිනේශ ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධහන සංවිධායකලෙස, අමාතය ජොස්ටන් ප්‍රනාන්ද ය මහත්තවරුන් පත් කරතිබෙනවා. අම ේ නීශ ුණ වර්දන මහතා සහනනාක ර ෙත් ත ො ට න් න මහතා ්ු පක්ෂේ ප්‍රධහන සංවිධායකවරයාල සත් පත් කරඇති යි ්‍රල පොදු ච පෙර ුණ මහලිම් ේති සසාකර කාරිවස මහතා සඳහන් කළ, ව පාඩලිමෙන්තු සදහ තානායික වරු ියච්ච තානායකවරෙක නිය ් කාරක සහ සහපතවරෙක පත් ගැනම ප ලිමෙන්තු ැ ෙන් තු ද වන ඇ. ැයා එක්ෂ පනස්දහසක් ලාාදීමේ වැඩ පිරිවෙේ චනාතිපති ගෝටාබේ රාජපක්ෂමැතිතුමාගේ විමසුමට ලක් වුණනා. ලබු මස දෙවන දාසේත මෙම වැඩසතහන ක්‍රාත්මක වනවා. ැකය ක්ෂ පනස් දහක් ලබාදේ වැඩ සටහනන්නේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ ජනාධිපතිකාර්යාලයේදී විශේෂසාච්චවක් ජනධිපති ගෝටාාවේ රාජපක්ෂ ඇැතුගේ ප්‍රධහත් පෙන් අද දහවල් පැවැත්පුණ සුදුසුකම් සපුරා ඇති උපාධධහරයිට විශයමාලා අනුව අදාල ශේත්‍රයේ රැකයා සඳහා යෙදවීමට පියවරගන්නල්ලෙසයි ජනාධිපතිතුමා උප දෙෙදුන්නේ අඩු අදෑම් ලාබී රැකය අලක්ෂය සඳහා සුදු සන්තෝරාගැනීමේදී, සෑම ප්‍රාමසේවා වසමකව දරිද්‍රතාවෙන් ඉහළම පිරිස තෝරා කන්නා ලෙස ජනාධිපතිතුමා තැනුම් දුන්න. රාජ්‍යසේවේ ඇතිේ දුර්වලතා හා අඩු පාඩු මගහැරෙන ලෙස රැකයාගත පුහන්ුවක් ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී අවධරණය කලා. අලතින් බදවාකිැෙනන පිරිස් පෞද්ගලිකාක්ශේ පුහොුව සඳහාහද අනයුක්ත කරනවා. ඉලක්ක සපුරාගැනීම විශ්වාසේ හැගේිමාදී කරුණු වසරක පුහුණු කාලේ තුළදී අවරණෙ කළ යොතු බවයි ජනාධිපතිතුමා කියයා සිට. දව රාජමාත්‍යංක්ශවල ඉලක්ක සපුරාගැනීමටද උපාදිදහරි රැකයාලාබින් යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පින් පාතුන්නා. මහමැතිරණ වෙනුවෙන් දිිස්්‍රෙක්ක රසක කළ චරිකාවලදී පාසල්වල ඇති ගුරුහින්ගේ පෙිබදවද බොෝ පිරිස් ජනාධිපතිතුමා දැනුුවත් කලා. වපත්වීමම් ලාබීන් ඒ සඳහා ජොමුකිරීමට ද මෙවසාකච්චාවේදී තීරණය කෙරුණා. රැකයා ලක්ෂය සඳහා තෝරාකැනෙන අඩු ආදෑම් ලාබිහින් වෘරතීන් විසි හතර කඇති පුරක් ප්ඩු සඳහා යොමුකිරීමට නියමිතයි. රැකයාවෙරහිත උපාදිධහරින් පනස්දහක් රැකයා නයුක්ත ක්‍රරිමියයටත්යේ තෝරාගත් උපවිදිධහරන්ගේ නාමලේකන මෙවනු විට අන්තරජාලයට නිෙකුත් කරතිබෙනවා. ज्यपारे पाल मात्यांश www.pubad.gov.lk वेब वों से එම नामलेखනය लබා ගත हैැකි। ජනාදීපති ගොටාභය රාජපක්ෂ මජතුමා පසුගේ නම්බර් මාසයේ දරයට පත්ව සතිකිහිපයක් ඇතුළට, උපාධධාරී පනස්ථහසක් සහ අඩු අදෑම්ලාබ ලක්ෂයක් රක කියා යක්ත කිීමේ වැඩසධහන සැලසුම් කලා. ඒෙත් මතිවරන ප්‍රකාශයට පත්කිීමෙන් පසුව මැදිවරන කොමසේ නියීමයට අනුව මෙ වැඩසිටහන අතරමගන අතර කරුණා. මතිවර හා අදාල කටයුතු අවසන් කිරීමෙන් පසු රකයා යුක්ත කිීම වැඩපිළිබල යි ආරම්භ කිරීමට ජනතිපත්තු මාතීරනය කලා. ඒ අන්වයි, තෝරාගත් උපාධාහරෙන්ගේ නාමලකන අධ්‍යනේදී අන්තර්ාල නිුදකිරීමටයතු කෙරුණන්නේ. ඔවන් වෙත ලිපියවීම අදසිටම දුකිරීම නීමමතයි. පත්තීමම් ලාබී ලබන දෙවනදා තමන්ට ආසන්න්නතම ප්‍රදේශිලෙකම් කාර්යාලයටට වාර්තා කලයවුතුයි. සදුසකම් ලබ උපාධාහරගේ නම් ලෙන ඇතුලත්ව නැතිනම් ජනාධපති කාරර්යාලයෙන් ඒ සම්බන්ධයෙන් විම සිය හැකි. තෝරාගත් අඩු ආදෑම්ලාබී ක්ෂය රකයා නයොක්තකරීමට, අදාල කාරය සාධක බලකාය මගින් ලබන දෙවනදා සිට ක්‍රාත්ම කර බවයි ජනාධපති මාධ්‍යාශය නිවදය කේ. ධ්‍යාපන ප්‍රතිපත්ති ංශෝධතනය සඳහහා වූ සාකච්ඡා අධ්‍යාපනමාත්‍ය CAP රිස්මහතාගේ ප්‍රධානත්වය ආරම්භ කරති වෙනවා. ජාතික පාස සං්‍යාව දහසක් දක්වා ඉහළ නැංවීමද රජයේ අරහුණයි. විදුහල්පතිරු, ගුරුවරුන්, දෙමෝපියන් සසිසුන් රාජ් නිලධහරින් සිවිල් සංවිධනතුළ පාර්ෂවර වැසක් සබන්ධ කර ගනිමින් දැනට පත් ශේමාලාාවන් හා ඉගැන්වීම ක්‍රමවයි දැන් සංශෝධනය සඳහා අවශ්‍ය උපදේශන ලබාගැනීමේ වැඩ සටහන්මාලාාවක් සංවිධහනකිරීමට අවධහන ජමුකරති වෙනවා. අවත්තේමහචාේ ජයල් පිරිස් මහතා හා පළ තාඩුකාරවරුන් අතර මේ සම්බන්ධය සකච්චවක්ත ඇත් වුණ. ෙරට අධ්‍යහපන ක්‍රමවේදේ ප්‍රගමනය සම්බන්ධයෙන් මෙහිද අවධහ නේජමු කළ බයි අධ්‍යහප නමාත්‍යංශයේ පවසන්නේ. විශයන්තර්ගත හා රැකයා අවස්ථාත ඇති සමන්දියාවන් අධහපන ක්‍රියාවලී විවි අවස්ථබලදී ෘර්ති අධ්‍යහපන වැඩසටහන්තුළට පර්ශ් වී ප්‍රවේශ ැතිකිරීම හා පශ්චාත් කොවි් සමයක න් Onlineයින් ක්‍රමවේද හර හා අධ්‍යහපන වැඩසටහන් ඉදිරියටටත් සිදුකිරීම විශාල පිළිගැනීමකට ක්වේ හැකි බව මෙහිදසා කච්චා ුණනා. රාජමාත්‍යබරුන් වන විජිත බේරකොඩ ීත අරබය පොල හා පියල් නිශන්තයන මහත්ම මහත්මේන්ද මීටෙක්ව සිටියා. ඉදිරිී වසර පහ ඇතුළත මෙරට අවෂධාවශ්‍යතාව සම්පූර්ණ කර අපනානය ඉලා කරෙන අවශෂ්‍යධනනිශ්පානය සිදුකිරීමට රජයේ අවධානයමුූ ඇතයි, ආර්ථක පුනර්ජය හා දරරින්ත්‍රතාව තුරන්කිරම සඳහාාවන ජධීපතිකාර සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා සෞඛේර් ශේත්‍ර නෝජනය කරන මැතිමැතිවරුන් සහ නිල ධරින් සමග අර්ලික හමදදිරේදී අදස්වරුයි පැවැති සාකච්ඡාවකද, බැසිල් රජ පක්ෂ මහතාමේ භව කියයා සිටි. ලම් ේත්‍ර ඉරිියෙන්ම සිටි ්‍ර ලංකාව ඒෙන්වට ඉදිරි වසර පහක කාලය තුළ අවෂද අපයින ශේත්‍රය තුළින් ඉදිරිට පමිණීමේ හැකියාාව ඇති බවද බැසිල් රාජපක්ෂ මහතාපයෙන් පාතු වන්නා. දේශී අවෂ දවශ්‍යතාවෙන් සයටටසු පහක්ම විදේශන්ගෙන් ගෙන්වීමට රජය අතිවිශාල පිරිවයක් තරමින් සිටනවා. දේශය අවශ්‍යදාව සපුරා කැනීමට මෙන්ම අපනයින දහරිතාවෙන් යුතු කර්මාන්තශාලා පෞද්ගලික ආයෝජකැන් සමඟ එක්ව ආරම්භ රීමට කටයුතු කරන බවද. බැසිල් රජපක්ෂ මහතා පැවසවා. ද දපත්මගේ බහක දැක්ම ්‍රතිපති ාව ්‍රාත්ම කිීම හ දැවන්ත ජනවර්මක් ලබාතුන් ජනතාව සෞඛ්‍යෂේත්‍රයේ පැහැදිලි වෙනසා අපේක්ෂාරන බවයි එ මහතාකි ආසිට. පස්කු ප්‍රහාරටදාලව නිකුත් කල අනතුරයැගවීම ලේකනය නැගන හිර පලාා ාර ේෂ් ියෝජ පලිස්පතිවරයාට නිකුත් කරන. නම් සියම් දවස්ථානටෙල්ලෝ ප්‍රහාරය වලක්වා ගනීමට හැකි අවතිබූ බව. එම ලා හි ේ ිය පොලි පති. අපිල ජයසය කරමහතා සඳහන් කලා ඒ පාස්කු ප්‍රාරය පිළිබඳ විවංශනය කරන ජනාතිපති කොම්ස මහමුවේ සාක්ෂි ලබාදමෙන් දැගෙනහිර පලාාත හර හිටපු ජේෂ් නියෝච පොලස්පති ක පිල ජයසේ ක මහතා කොමිස මහමුවේ සාක්ෂි ලබාදමින් සඳහන් කළේ දැගෙන හිර පලාාද තුළ තම පාලනය අතේ පොලිස්ථාන හතලි සටක්‍රියාත්මක ව බයි ලාල තුළල ස්ලාමන්තවාාදයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉහල නිලදහරින් තමන් දැනවත් කළේ දෙයන්න කොමිසුම මෙහිදීවීමම සාසිතියා. ඊට පිතුරදමින් සාක්ෂිකරු සදහන් කළේ දෙදහස්දහට වසරේ ඔක්ටෝබර කොස්ුනදා පොලිස්ප්‍රතිවරයාගෙන් බීට අදාලව ලේඛනයක් ලැබුණු බයි. එහි සඳහන්ව තිබුණේ NPGජෙවත් තවහිත් ජමත් සංවිධහනය සමාජජාල හරහාසිදු කරන අන්තපාධී ප්‍රකාශ පිළිබඳ ස්වා බලන ලෙසයි තමන් අදාල ලිපියට අනුව ක්‍රියත්මක වූයේද යන්න කොමිසම මෙහිදීීම සාාසිටයා. පිතු බාදමින් පිල් ජයසේ ක්‍රමතා කියයා සිටිය ඒ සම්බන්ධයෙන් පරිීක්ෂණයක් පවැත්තුූ බවයි. මෙම සිදුවීම ස්ලාමිය නිකායන් දෙකක් අතර සිදු කරන මතවාද සම්බන්ධයෙන් ගැටලුවක් හැරන්නට මිට අය සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නැති බව අනාවරණය වූ බවයි ඔහු කියා සිටිය. සසාහන් හිම නැත්තා අත්තනංගොට ගැීමට වරෙන්තු නිකුත් කර තියද ඔහ අත්ත නංගොට ගැීමට නොහැකි වූයේ කුම හතුවක් නිසාද යන්න කොමිස්සම ප්‍රශ්න කරසිටියයා. ඒ සම්බන්ධයෙන් ඩි වගකීමක් ඇතේ පොලිස්ථනාදීපතිවරුන්ට බවයි, සක්ෂිකරු ඊට පිළිතුර ලෙස ප්‍රකාශ කළේ. එ පොලි ද්‍ය ංශවත ොරතුර ලැබීමේ විශල අඩුවක් පැවැැති බවද මිහිදී ප්‍රකාශ කරුණන පස්කු ප්‍රහරිීත පෙර ඒවකට බුද්‍යංශ ප්‍රහණන නිලන්ත ජයවර්දන බතාාවගේ අත්සනින් ජතුව දෙකුත් කරන ලද අනතුරු ඇඟවීමේ ඒඛනය බැගෙනහිර පලාතට නොලැබුණේ ඇ දයි කොමිසමහිදීවීම සාසිටයා. අදාල ේකන නිකුත් කරන්නේ කාට ්‍යන්නතීරණය කරන්නේ පොලස්පතිවරයාගේ අභිමතය මත බවද ඔහුත්තබවදුරටත්සඳහන් කලා. අදාළ ලේකනේ නම් සඳහන්වතිබූ ත්‍රස්ථවාදීන් බොහෝ දෙනිෙකු දැගිෙනහිර පලාාත කේන්ද්‍රකර ගනිමින් දෙවිකෙවදදී එම පලාතට එම ලේකනේ නිකුත් නොවීම පුදුම සහගත බවයි හිටපු ජේෂ් නියෝච්ච පොලිස්පති පපිල ජයසේකර මහතා ප්‍රකාශ කළේ. මෙරට කොරුණ ආසාධිතයයින්ගේ සංඛ්‍යාව දෙදහස් අටසි අනූ පහදක්වා ඉහළ ගියා ඒ ඕපානයේ සිට පැමිණි පුදගලින් දෙදෙනෙකු රෝකයින් ලෙස අදදිනේ හඳුනා ගැනීමත් සමකයි. අධිනේ තවත් දස දෙෙනකු සුවේලැබීමමත් සක සේලබූ කොරුණාරෝගීන්ගේ සංඛ්‍යාව දෙදහස් හයිසය හැත්තෑ හයදක්වා ඉහළගියයා. මෙවනමිට ප්‍රතිකාර ලබමින් සිටිනේ රෝගීන් දෙසියාට දෙනෙකු පමණයි. හැට පස් දෙෙනෙකු විමාර්ශණයටතේ සිටිනවා. මෙ අතර ලංකාපු සෞඛ්‍ය වෛද කොට්ාසේ නිවාස තුළ නිරෝධහයනයට ලක් කල පවුල් දාසේක හැත්තෑ වතෙු නිරෝධහයන කටයුතු අවසන් කලා. ඕ නතුරින් කිසිවකුටත් වෛයට සයාසාධනෙවී නොැති බව පPCCR පරිීක්ෂණවලින් තහවරුනා. ප්‍රේශයේ තවදුරටත් නිරෝධහයිනයට ලක්ර සිටින පිරිසගේද පීක්ෂණවාර්තා ලැබීම නියමි බව, ලංකාපුර සෞඛ වෛද නිලදහරිීකාර්යාලය පවසන. ඩුබන්සිට මෙට පැමිණ සති දෙක කාලයක් නිරෝධහයින අවසන් කළෙකසිය විසි දෙනිකුද අද පෙරපරුවේ නිවෙස් පලා පිටත්ව ගේිය. ඒ බෞන්‍යාව පෙරියකකාඩු යුදහමුදා නිරෝදධහයිනමධ්‍යස්ථානය. නවසීලන්තයේ මහමැතිවරණය සති හතරකින් කල්දමන බව එරට අග්‍රාමාත ජෙසින්ඩා ආඩුන් නිවේදනය කරනවා. ඒ වරස ව්‍යාපතිය සම්පූර්ණය පාලනය කරතිබූ නවසීලන්තයෙන් පසුගේ දෙන කහිපේ තුළ ආසාධිත පොකුරු වාර්තාාවීමත් සමඟයි. සැැම්බ හනක් වෙන දින මැවරන්නේ පැවැත්වීමට නීමත තිබුණද නවාසාධතයන් වාර්තාාවීමත් සමග. ඒ ඔක්තෝබර් දහත්වෙනිදා දක්වා කල්ද ම අතිබෙනවා. කෙසේබුවද එරට මැතිවරණ නීතිය අනුව පන්දිමේතු ැවරණන්නේ නොම්බර් විසෙක්වැනි දිනට පෙ පැවැත්විය යු. COොවිD-19 හෙවත් නම්ව්‍ය කොරුණා වෛරසය බේවන විට ලෝපුරා දෙකෝටි දහට ලක්ෂ හතලි අදහස් හරසසි හැට තුන් දෙෙකුට ආසාදධනේව තිබෙනවා සුුවලබා ඇති රෝකින් සංඛ්‍යාව එ කෝටි හතලිස් පන්ලක්ෂ හැත්තෑ දෙදහස් හයිසි තිස්ස එක. වෛර සාධනය හේතුවෙන් මරණ හත්ලක්ෂ හැත්ත ඇතුන් දහස් තුන්සේ විසි හයක්වාර් තවනවා ලොප ප්‍රටවල් හසවයන් පාලන ප්‍රදේශ දෙසය දහතුනක වෛරස ්‍යාපතව ඇති බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. දකුණ කොියාවේ පැතිවාාච විරෝධී උද්ෝෂණයකට සභාකි වූ තුන්සේ පහළොස්තෙනකුට කොරුණා වෛරස ආසාධනේවී තිබෙනවා උද්ඝෝෂණය මෙහෙ වූ ජුන් කවංග හෝපියතුමාද වෛරස ආසාධීතෙකු බව සඳහන්. මාස පහකකාලයකට පසුව දෛනි සාධීතයන් වර්තාව දෙසය ඉක්ම වූ පළමු අවස්ථාවද මෙයයි එහේතුවෙන් නැවත වරක් දකුණු කොරියාව තුළ සමාජ දුරස්ථ භාවේ තබා කැනීම අනිවාර්රකර තිබෙනවා ඔස්ට්‍රේියයාාවේ දෛනිකවසිදූ වැඩිම කරෝනා මරණ සංඛාව ඒ දිනේ දිවාර්තාාවීත්තිබෙනවා ගතව පැත් විසි හතරට විික්ටෝරයා ප්‍රන්තේ මරණ විසි පහක් සිදුව ඇතිබවසාදහන්. මේ‍ය අර මාර්තුමාසේදී රීි ප්‍රරිසස් මගේ නෞකවතුළ සිද වූ වෛරසව්‍යප්තිය සම්බන්ධෙන් ඩෙව වත්වල්ස් ාන්තප්‍රධණනියා ප්‍රසිද්ධී සමාව ඉල්ලා සිටියා. ස්පානයේ පනවාඇති සෞඛ්‍යරක්ෂණ නීතිවලට විරුද්ධව ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍යී සඳහන් කරන්නේ බැඩ්‍රී ඩගනුවරට වැස්සූ උද්ඝෝෂකයන් පවසන්නේ පොදු ස්ථානතුළදී අනිවාර්කර ඇති මුහුණ අාවරණ පැලදීමෙන් නීතිය ඉවත් කළ යුතු බවයි. ඒ අමතරව දුම්පානේ තහනම් කිරිමහ පුදගල දුරස්ත භාවේ තබාකිැනිමාදී නීතිද ලෙහිල් කළ යුතු බව උද්ඝෝෂකයන් පවසනවා. තාලීන් නවතවක් කාසාධත්‍යයන් හමුවීමත් සමඟ ගුවන් මගින් රටතුලට පැමිණෙන ඉතා ලිජාතිකන් PසිR පරිීක්ෂණයට ලක්කිරීමට බලදහරින් පියවර කෙන තිබෙනවා ස්පාන්ය ග්‍රීසිය, ක්‍රේසියාව හාමෝල්ටායන රටවලසිට පැමිණි ඉතා ලිජාතිකයන් හාරසියාසුූ දෙනෙකු ඒ දිනේදී පරීක්ෂාවට ලක් කෙරුණු බයි ගුවන් ොටපලාාරන් චිමාර්ග සඳහන් කරන්නේ. PCR පරිීක්ෂණයන්හි ප්‍රතිඵල ලබෙනතුරු ඔවුන් නිවෙස්තුළ සිට දෙරුදහයිනිට ලක්වීම අනිවාරි වනවා. රාජ මාත්‍යවරුන් රැසක් අදසය රාජකාරී කටයුතු ආරම්භ කලාා. දේශය වෙදම් ප්‍රවර්ධන ගාමියහා ආයුර්වේදරෝ හල් සංබර්ධන හා ප්‍රජාසෞඛ රාජ මාත්‍ය සිර ජයකොඩ මතාද අද වැඩ බහරකත්තා. විදේශ රැකයා ප්‍රවධහා වෙලඳ පොල විධංගේ කරන රාජ මාත්‍යවරයා ලෙස පියන්කරජයරත්න මහතා අද සසියාමාත්‍යංශේ වැඩ භහරගත්ත අවස්ථාවයිෙ. සමුෘතිගෘහ ආර්ථික ශුද්‍රමූල්ලෙස්වයංග්‍රැකයා ව්‍යපාර සංවර්ධන හා ඕන උපයෝජන රජ්‍ය සපත් සංවර්ධන රජ්‍යමාත්‍යය ිහිහන් සේම සිංහ මහතාද අද සියමාත්‍යංක්ශේදී රාජ කරිකට යතු අරම්භ කළ. අග්‍රමත්‍ය ම අහිද රාජපක්ෂ මහතාද එමවස් තාවටෙක් වුණ. කලවන කරන කටයුතු රාජ්‍යපා ඉඩම් හා දේපළ සවර්ධන රාජචමමාතය රෝාන් වරණ සිංහ මහතා වැඩ බහර ගැනීම අවස්ථාවටද අග්‍රම අත්‍ය මහහිද රජ පක්ෂමතා එක්පුුණ..වල්පතල මටි ලීබඩු සහ ග්‍රාමිය කරමාන්ත ප්‍රවර්ධන රාජ්චමමාත්‍ය ප්‍රසන්් රණීඩ මහතාද. අද සසිද්දුරේ රාජකාරි කටයේතු අරම්භ කලා ග්‍රමමාත්්‍යවරයාද මෙමවස්තාවට සහ බහ කියපුුණ. තිකත්‍යන්ත්‍ර වෙවිහා දේශී ඇඟලම් නිෂ්පාධන රාජාමාත්‍ය දෑ සිරි්ජයයිසකරමහතා ලෝක බෙළිඳ අධ්‍යස්ථානය පිහිටි එම මත්‍යංශයේදී වැඩ බහරගත්තේ. මෙම අවස්ථාවට හිටභූජනාධිපති මෛත්‍රපාල සිරිසෙන බහතාද එක්ව සිටිය නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසූ ලංකා බැක්වේ තවත්සාකා දෙකාක් කොටගල හා කටුපතදී වර් තකරුණා. වඩත් පහසු නම්මශී හාකාරයක්ෂම බැංකු සේවක් ලබාදම අරමුණින් ලංක බැංකවේ කොටගල ශාකාාව වෙවෘත්ත කරුණේ කොටගල මහවේදය අංක පනස් නවේ දරන ස්ථානේති. එම බැංවනි ියච්ච මහකලමනාකාර රසල් ෆන්ස එක මහතාගේ ප්‍රධහනත්වෙන් ඒ සිදබුණා. කටුත් පොත රබාවැවපාර අංක තිස්සට දරන ස්ථානේද, කටු පොත ලංකා බැංකුෂාකාාව නව නිවහනකට පිවිසීම සිදුණේ එම බැංකවීනිියෝච්ච මහ කලමනාකරු ඒ එම් ජයරත්න මහතාගේ ප්‍රධහනත්වෙන්. ත් සමගින් වාද ඩෝපන රත්්‍ර පත් විකාශය අවසාන් ඔබ superරයක්